एक स्कूल। मम्मी वसुंधरा ने कम बला ही थी। हाँ नहीं डॉक्टर मम्मी हमें किन और तरह वेन्ने नांगे पा। माँ क्या मत ना हमें तें तें वाला हम बवेन्ने। वसुंधरा ये हम क्या? माटे हम इतने गाने की ला तीरने आक नया डॉक्टर। तीरने गाने तीरने डॉक्टर टाइ आपे अम्मा टाइ। हाँ नहीं ते कब माटे हम डॉक्टर गाने किसी में समी पहेंगी माँ क्या? वसुंधरा की वो वसुंधरा आट मेवला मंगे ने हम हैंगी मक कतीला दिनों केला मंगे कोहित में पिली करने वो तो मंदन ना मेवा के पोड़ी काले कर लेते हम देख करने बैगेल किसी प्रश्न में डॉक्टर ओया मेह मत तरह तरह टाइल हम बे ने को आट होना तने मट होना तने हाँ इतने के डॉक्टर मम्मे के आने मेह मत तरह तरह हम बे ने के डॉक्टर के तानो तुरे टाउन दने वसुंधरा तानो तुरु के आने अभी पस्से हम बगर करते दे अबे मंग इपतुना दावेसिंदा मंग गिना आपू ආශාවන් හැංගීම් මේ දේවල් කොහොමද මම අමතක කරන්න මේ මට පස්සේ හම්බුණ තනතුරු හින්දා අනේ මන්ද මට තේරෙන්නේ නැහැ ડોක්ටර් මේව කොහොම තේරුම් කරන්නද කියලා මට මීට වැඩිය තේරුම් කරන්න තේරෙන්නේ නැහැ මන් දැන් ගෙදර යනවා ડોක්ටර්ට මොන හරි තව කතා කරන්න තියෙනවා නම් ගෙදරට ඇවිල්ලා කතා කරන්න ඒක මීට වැඩිය හොඳයි අම්මත් ඉන්නවනේ මං ගිහින් එන්න ડોක්ටර් सिग्नल चाको लेमन दान थाले पे सुधुवान दाद दिपलक लबा दे सिरिलक सिना सुरकेवा अरे सॉरी मिस्टर मैं मामा आगे वाइफ में इतनी याना देख के हरी अभी बालों को वो तो कहाँ न बुलाऊं क्या और कौन है सुंदरा मैंने मैं हरी ने क्या कर देना मैं तो ना अभी बालों फ्रैक्चर का क्या तंग ऐसे लोट में मैं स्टेट तो बोलते मामा डॉक्टर लासित आह मगे नाम है एलेक्स डॉक्टर के वाल तीन में लंगे थे नहीं मम्मी आप उठ डका में ना मगे एक्स वाइफ के गिदर याने का मम्मी मम्मी बाबाला देन नबालन मंगे एकाल पना आवे की इन्दर तमाई मेहम ते अकुने ऐना कमान ना मिस्टर अन्न मम्मी आप अल्लो अन्ना मैं आगे वाल लंगे तीन समाटे में उगलो यहाँ वो दानव आते थी अरे हासित कीला किने मेरिकल लाइन लाइफ बॉय शैम्पू लेते किरी प्रोटीन सह मल्टीविटामिन किसके स्मूल सिट पोषण एक शक्ति मत कराई
හිටියා අපේ සර් ඕක අපේ කටින් අල්ලගනී කියලා. නැත්තං ඉතින් දන්නේම නැතුව එළියට පයින්නෝනේ අපේ කටින්. දැන් ඔය කියන විදිහට බස් එක අයින් කරලා අලුත් ඉස්කෝලයක් දාන්න ද යන්නේ? නැත්තං ඉතින් මේ මිනිස්සු මොකටද ඉඩම් අනින්නාවේ? අපරාදේ. අපි මේ මිනිස්සුන් රැවටුණා. ෂික්. මං අපේ ගෙදරටත් ඔය චිත්‍රපටි කතාව කිව්වනේ. ඇයි මම අපේ තාත්තා සෑහෙන දව කරන්නම් කිව්වා. දැන් අපි ඕක සර්ට කියනවද නැද්ද? දැන් කිව්වොත් සර් රහයි ඇයි අපි මෙච්චර පරක්කුනේ කියලා. පරක්කු වෙලා හරි සර්ට කිව්වේ නැද්ද නොත් සර් උතරහ වෙනවා බස් එකක් නැති වෙනවා. ඒ කියන්නේ ඉතින් කලින් ඇව්වම කට්ටියම කිව්වේ සර්ට නොකියමු කියලා. හරි හරි. මේක අපි හැමෝගෙම වැරද්ද. දැන්නේ අපිට මේක තේරෙන්නේ. සර් අපිට කියලා තියනවනේ. දන්නේ නැති තේරෙන්නේ නැති දෙයක් තියනවා නම් ලොකු කෙනෙක්ගෙන් අහන්න කියලා. කොයි දිදී පරණ පඬිතුගාන් හිටවුවා මං එළියට දානවනේ. ඔයක මටද කිව්ව යා? නෑ නෑ අපි හැමෝගෙන් වැරද්ද. ඔය අලුතෙන් හදන ඉස්කෝලේට අපේ සර්ට එන්න බැරි වේද? අර කිව්ව විදිහට නම් බැරි වෙයි. ඒකට එන්නේ ආණ්ඩු ඉස්කෝලේ සර්ලා මැඩම්ලද? ඉතින් අපේ සර්ටත් පුළුවන් නේ හොඳ උගන්වන්න. ඒක එහෙම වුණාට එයාලා කැමති නෑනේ අපේ සර් ඔය අලුත් ඉස්කෝලේ ගන්න. එහෙම වුණේ නැද්ද අපේ සර් ඔය ඉස්කෝලේට එන්නේ? දැන් අපි මොකද කරන්නේ? අපි ගිහලා සර්ගෙන් සමාව ඉල්ලමු. සමාව ඉල්ලන්න පුළුවන්. එහෙම කරා කියලා මේ කිසි දෙයක් වෙනස් වෙන්නේ නෑනේ. සර් අපිත් එක්ක තරහ වෙයිද නැහැ. එහෙම වෙන එකක් නෑ. සර්මණ කියලා දෙන්නේ ගුරුවරු කොහමද ළමයිත් එක්ක තරහ වෙන්නේ නැහැ කියලා. හරි අපි සමාව ගමු. හැබැයි එකක් මම ওই බස් එක ඔතනින් අඩියක්වත් හොල්ලන්න දෙන්නේ නැහැ. අපි බෑ කිව්වට ඒ මිනිස්සු බලෙන් හරි අයින් කරයි. නෑ. එයාලට එහෙම කරන්න බෑ. Fair and lovely wala alut nama then glow and lovely fair and lovely then glow and lovely hari den ape viveka kala iwarai enda api patangam enda දැන් විවේක කාලේ ඉවරයි. අපි අපේ පාඩමට එමු. හරි. මේක ඇවිල්ලා අපේ අලුත් සෙල්ලම. දැන් පුතාලට පේනව නේද? මෙතන කොළ ටිකක් තියෙනවා දිගටම. මොනවද ඒවල ඇඳලා තියෙන්නේ? අතුයි කපුලුයි. අතුයි කපුලුයි. දැන් මේකේ දෙන්නේ තමයි මේ තරඟයට මුණ දෙන්නේ. එක්කෙනෙක් අර පැති ඉඳන් මෙහෙට එනවා අනිත් එක නම් මේ පැති ඉඳන් එහෙට යනවා. හැබැයි යන්න ඕනේ දැන් මම යනවා නම් අර අත තියෙන කොලෙන් තමයි මගේ අත තියන්න ඕනේ කකුල තියෙන කොලෙන් කකුල තියන්න ඕනේ හැබැයි කකුල තියෙන දෙනින් අත තියන්න පුළුවන්ද බෑ කොහොමාරි දෙපැත්තෙන් එන දෙන්න පරිස්සමෙන් මාරු වෙලා යන්න ඕනේ හැබැයි අතපය මේ පොටු වලින් එළිය තිබ්බොත් එයා ආව තරගෙ එතකොට දෙන්න එක දණකෙදි මුණ ගැහෙනවා එතනින් පරිස්සමට පිටට තනකොළ වලට අතපය තියන්නේ නැතුව කොහොමද සීරුවෙන් මාරු වෙලා එන්නේ කියලා තමයි දැන් අපි බලන්න ඕනේ. එහෙම එන දෙන්න තමයි දිනන්නේ. කවුරු හරි එක්කෙනෙක් තනකොළ පිස්සට අත තිබ්බොත් කකුල හරි තිබ්බොත් එයා out. හරි. එහෙනම් දැන් අපි බලමු.
දැන් ඔය දෙන්න ඔතන වෙන පාඩමක්ද නෑ සර් මේ ඔබව බලකන් වන්න 100ට 100ක් සූදානම් නෙස්ට් මෝල්ඩ් නෑ මේ මේ නම් එන්න මෙහෙට දැන් මේ සෙල්ලම වෙන විදිය දන්නවනේ හරි එහෙනම් අපි මුලින්ම ඔය දෙන්න පටන් ගන්න හරි දෙන්න දෙපැත්තේ ඔවා මේ පැත්තේ ඉන්න ඔවා යන්න හරි ready හරි සෙරිපු ගලන්න right හරි පටන් ගන්න युवसीम ने तो गया ඇත්තටම කිව්වොත් සර් ඒ නිසාම නෙවෙයි එහෙනම් අපිට ඕනේ සර්ුත් එක කතා කරලා සර්ගෙන් සමාව ගන්න මොකෙන් සමාව ගන්නෙ මොකටද පෞගිය දවස්වල රෝහණ කියලා මාමා කෙනෙක් ආවා අපිව හම්බෙන්න අර සර් එක්ක හිම කතා කරේ ඔව් බෝ මන් දන්නා ඒ මාමා කිව්වා අපි චිත්‍රපටිය කර ගන්නවා කියලා ඊට පස්සේ මාමා කිව්වා සර් පුදුම කරමු කියලා. ඇත්තටම කිව්වොත් සර් අන්තිමට පුදුමුනේ අපි. අපිට බස් එකේ ඉස්කෝලේ සර්වයි දෙකම නැති වෙන්න යන්නේ. ඒකොල්ල හදන්නේ බස් එක අයින් කරලා මෙතන ඉස්කෝලයක් හදන්න. කාලගුණයේ කොහොමුණත් රයිනෝ නම් වහලට සේෆ් තමයි මුළු ගෙදරම. අපිට සමා වෙන්න සර්. मतक त्यागान्नोनी दरुवंट वडा पियवर गान इद्रेंगिन्न වඩාත් හොඳ සැලකිලිමත් කමකින් ඉන්න පුළුවන්කම ලැබෙනවා අවධානයෙන් ඉන්න පුළුවන්කම ලැබෙනවා පැහැදිලි ඊළඟ කාරණාව තමයි පුතාලා නොදැනුවත් කමින් හරි කරපු වැරද්දට දැන් මෙතන ඉඳලා මගෙන් සමාව ගත්තා ඒක හොඳ කාරණාවක් ඒ කොහොම වුණත් පුතාලා නොදැනුවත් කමින් හරි කරලා තියෙන්නේ हेलो मिस पराक्रम
මම රෝහණ මම මතක ඇති මං හිතන්නේ ඔයාලට මම මේ මෙන්න මෙයාගේ ගෙදරදී ඔයත් එක්ක පොඩි ඩිස්කෂන් එකක් කරනවා මතකද ඔව් මට මතකයි එතකොට දැන් අද මෙහි මෙහි අපි මේ දැන් අපි මේ ලෑන්ඩ් එකේ ලොකු ප්‍රොජෙක්ට් එකක් කරනවා ගවර්න්මන්ට් එකේ අපි පටන් ගන්න යනවා ඇත්ත ඉස්කෝලයක් මේ වගේ මේ පොඩි උන්ගේ ඔලු කන හොර ගුරාරා ඇවිල්ලා උගන්වන ඉස්කෝලයක් නෙවෙයි මේක ඇත්ත ඉස්කෝලයක් මෙතන හදන්නේ අපි ඔව් නෑ නෑ කොහොම නමුත් ඉස්කෝලයක් හැදෙන එක ලොකු දෙයක් ළමයින්ට අනාගතයක් නේද ඉන්නේ ඒ කොහොම වුණත් දැනට අපි පොඩියට හරි මෙතන කරගෙන යනවානේ බස් එකේ ඉස්කෝලේ එහෙම දෙයක් කරගෙන යන තැනකට කවුරුන් හෝ කෙනෙක් පැමිණෙන සදාචාරාත්මක ක්‍රමවේදයක් තියෙනවා විනයක් ඇතුව පැමිණෙන්න ඕනේ අනේ මේ මේකද මේ ඉස්කෝලේ ලතරම් බස් එක එහෙම නෙමෙයි අපි හදන මෙතන ඇත්ත ඉස්කෝලයක් නේද සර් මෙහෙමයි දැන් මගේ ජීවිතේ මගේ වැඩවලට hina වුණු ගොඩාක් අය ඉන්නවා හැබැයි ඒ කිසිම hinaවක් මං අවඥාවක් විදිහට බාර අරගෙන නැහැ මං ඒ හැම දෙයක්ම බාර අරගත්තේ මගේ ජීවිතයට ආශිර්වාදයක් විදිහට තේරෙනවද මේ 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 අරවඤ්ඤම් මේවඤ්ඤම් වගේ කියලා නිකන් ලොකු ටෝක් දෙන්න හදන්න එපා අපි මෙතන ඉස්කෝලයක් හදනවා එච්චරයි නේද සර් ඉස්කෝලයක් හදන්න. ඒක කිසි ගැටලුවක් නැහැ. ඒක දරුවන්ට හොඳයිනේ. හැබැයි ඒ ඉස්කෝල හැදෙනකන් මෙතන මගේ. මේ 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 අපි ඉස්කෝල හැදෙන පිළිවෙල තමයි ෆවුන්ඩේෂන් කපනවා, ගල් බඳිනවා, වහල බඳිනවා, ලස්සන ඉස්කෝල මේ වගේ ලතරමන් නෙමෙයි හරිද? පිළිවෙල ගැන කියන්න එපා අපට. නැද සර්. දුර බෑන දුර. බල දුර බෑන. අම්මා! अम्मा 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 अम्म